න්ුව පොතේ අද මම සාකච්ඡාවට ලක් කරන්නේ උසස් පෙළ බෞද්ධ ශිෂ්ඨාචාරය හදාරෙන දවාදරුවන්ගේ රටවල් පිළිබඳ පාඩම් කියන කොටසේ චීන බුදුදහම ීනය බුදු දහම කියන පාඩ මහා සම්බන්ධව තමයි මමාද සාකච්ඡා කරන්න. ඉතින් ගොඩක් ළමයි හිතන දෙයක් තමයි මේ චීනය, වගේම ජපානය ආද වූ රටවල් පිළිබඳ පාඩම් මාලා ඉතාම අමාරුයි කියලා එනට දරුවෙන මේක හෙම අමාරු පාඩමක් නෙමේ ඒේද අපි ඉතාම සරලව මේ පාඩම් ටික ගෙන ත්තොත් මේ පාඩම් අමාරු පාඩම් නෙමේ ඉදින් හොඳයි අපි බල්ල මුකොහොමද මේ චීනය බුදු දහම කියන මාතෘකාවයටතේ විශය අන්තර්ගතය ගොඩු වෙලා තියෙන්නේ කියලා මලින්ම පුතේ අපි අවධානය යොමු කරන්න ඕනා චීනේ භූගුවලිය පිහිටීම පිළිබඳව.ඒවගේම චීනයට බුදුදහම ලැබීම පිළිබඳා යිතිහාසික තොරතුරුමොනවද චීන බුදුදහමේ සම්වර්ධනයට චීන ඉන්දු පණඩිවරුන් කටයතු කළ ආකාරයෙහෙ බදෝද චීන සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණීව වවා ආකාරය ඒ වගේම තමයි චීනේ තුළ බිහි වූ චීන බෞද්ධ සම්ප්‍රදාායන් කියන ප්‍රධාන, මාවන් නොස්සේ මේ චීනය කියන රටේ බුදු දහම පිළිබඳ හදා රද්දින් අපේ අවධානය දරුවනේ යොමු කරන්නතා අවශ්‍යයි. හොඳයි දරුවනේ. චීනය භූවෝලිය පිහිටීම මොන වගේද කියලා අපි මුලින්ම සාකච්ඡා කරමු. පුතේ චීනය ආසියම් මහදදීපය නැගිහිරින් පිහිටි විශාලම රාජ්‍ය විදිහයට හඳුන්වලා දෙන්න පොළුවන්. මේ චීනයේ දක්කුණු සීමාවේ, ලාෝසය තිබ්බතය බුරුමය වියට්නාමය කියන බෞත රටවල් ටික පිහිටලා තියෙන. ඒ වගේම චීනය ඩ උතුරු සීමගෙන් මොංගෝලියාව සහ සෝවියෙට් දේශය කියන රටවල් පිහිටලා තිෙනම්. ඒ වගේම තමයි වර්ග සැත්තපුම් ලක්ෂ පණස් අට දහස්සක් තරම් විශාල වූ දූමේ ප්‍රමාණයකී යුක්ත වූ රාජ්‍යයක් විදිහටත් මේ රට හදුන්වලා දෙන්න පුළුවන්. වර්මානයේ මහජන චීන සමූහාණ්ඩුවෝ වශයෙන් උත්හ දුන්නනවා ඒ වගේම මේ වර්තමානය වනකොට ලෝකේ. ප්‍රබ්බලත මහා බල සම්පන්නම රාජ්‍යයක් විදිහටත් අපට චීනය හඳුන්ලා දෙන්න පුළුවන් ජනගානය අතින් ගත්තාම කෝට සීහය ඉක්ම වන ජන පිරිසක් මෙම චීනය නියෝජනය කරනවා. ඉතින් චීනය කියෙන කියන්නේ දිගු ඉතිහාසයක් සහිත ඉතාම දිගු ඉතිහාසයකට සහ සංස්කෘතියකට උරුමකම් කියන රටක්. ප්‍රධාන වශයෙන්ම මේ රටේ ආගම් තුනක් තිබ්බා. මොනොවද කන්ෆියුසිියස් ධර්මය තාවෝධර්මය සහ බුද්ධ ධර්මය. මේ නිසා දරුවනේ මේ රටට ආගම් තුනේ රට විදිහටත් උප අනුවර්තනාමයකින් ව්‍යවහාර කරනවා හඳුන්වනු ලබෙනවා. දරුවනේ චීනයේ ප්‍රාග භෞද්තා ආගමික පසුබිම පිළිබඳව විමර්ශනයක් කළොත්. ඒ අන්නෙමොකක්ද බුදුදහම සම්ප්‍රාප්ත වෙන්න කලයෙන්, චීනයේ තිබුණු ආගමික පසුබිම. පිළිබඳව අවධානයක් යමු කරන කොට අපිට පැහැදිලිවශයෙන්ම හඳුනාගන්න පුළුවන් ආගම් දෙකක් මේ රට තුළ තිබ්බා. එකක්තමයික් කන්ෆූසියානු දහම. කන්ෆුසිය ස්තුමාවිසින් සමාජයේ ස්තර පහක්කට බෙදලා සමාජයේ කොටස් පහක් යටතේ වර්ග කරලා මේ කොටස් පහට නියමිත යුතුකම් වගකීම් පද්ධතියක් පෙන්වාදීලා. ඒ යුතුකම් හා වගකීම් මනාව ඉටුකිරීම තුළින්, අදාචාර සම්පන්් සමාජා ගොඩනැගේ හැකි කියන මතය ජනගත කරලා තිබ්බ. ඉතින් අන්න ඒ විශ්වාසහ පද්ධතිය හර පද්ධතිය මුල් කරගත්ත කන්ෆෝසියානු දහම මේ රටේ තිබිච්ෂ ආරම්භකම ආගමක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඊනඟ ආගම තමයි දරුවනේ තාවෝ ඉගැන්වීම කියලා කියන්නේ. මෙ තාවෝ ඉගැන්වීම තුළින් දරුවනේ. දහනතම සංකල්පය වනේ දවෝ කියන සංකල්පය එතකොට දවෝ කියල කියන්නේ සදාචාර මාර්ගය එහෙම නැත්නම් සභාගධර්මය ක්‍රියාකාරිත්තුවය කියන අර්ථය සහිත ඉගැන්වීමක් එතකොට මෙන්න මේ කියන ඉගැන්වීම මතත් පදනම්වෙමින් මේ ප්‍රාග් බෞද්ධචීන ජනතාව තමන්ගේ ආගමික චින්තන ධාරාව මෙහේවා ගනිමින් තිබුණ ඉතින් දරුවනේ මේ විදිහට බයුතහම චීනයට සම්ප්‍රාප්ත වන යුගයේද චීනය තුළ ආර්ථික සාමාජීය දේශපාලනා අධ්‍යාත්මික ආදීයූ සෑම දෙයක් කෙරහිම රජු බලපෑමක් එල්ලකරමින් ස්ථාවව පැවතිච්ච ආගම් දිිත්ත්වයක් විදිහට මේ කන්ෆූසියානු දහම සහ තාවෝ දහම හඳන්නලා දෙන්නට පුළුවන්කමක් ලැබෙනම. හොඳයි දරුවනේ. අප දැන් බලමු චීනයට බුදු දහම ලැබුණු ආකාරය පිළිබඳව. පුතේ ම මුලින් සඳහන් කලාා වගේම දිගු ඉතිහාසයකට නෑකම් කියන චීනේ පළමුෝ ධර්මය වුුණේ කන්ෆියුසියන්නු ධර්මය. ඒක රට පුරාම ව්‍යාප්තවෙලා තිප්පා. රජවරු ඇමතිවරු හා මහජනතාව වඩාත්කඩු කළේ මේ කන්ෆුසිියස් ධර්මයට. චීනේ ව්‍යාප්තවෙලා තිබිච්චා අනිතාගමූනේ තතාාවෝ ධර්මයට. ඒ ධර්මයටත් මහජනතාව ඉතාම ගෞරෝ කලා ඒ වගේම මහජනතාව මෙ තාවෝ දහම අදෙහීමට දක් කළා. ඒ නිසා බාහිරින් පැමිණෙන කිසිමු දහමක්. බාහිරින් පැමිණෙන කිසිම දහමක් පිළිගණ්ඩ මේේ ජනතාව එක එල්න්නේ කැමති වනේ නැහැ. ඒ අනුවපොතේ මේ චීනයට බුදු දහම සම්ප්‍රාප්තවීම, මාත්‍රකාාව ගැන සාකච්චා කරනකොට ඒ පළිබන්න විවිධ මතිමතාන්තර තියෙන විශේෂයෙන්ම මේ සඳහා චීනයට බුදු දහම සම්පාප්තවීම ගැන අපි අධ්‍යනය කරනකොට ඒ සඳහා තොරතුරු අපට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ජනප්‍රවාද වංශකතාවැනි සාහිත්‍ය මූලාශ්‍ර ආදී වූ මූලාශ්‍ර අත්තරින් තමයි මේ තොරතුරු හොයාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ අනෝ දරුවනේ මින් එක්මතයක් තමයි කිස්තුපූර්ුව දෙසේ දාහතේදී ඉන්දියාවෙන් බුදුදහම රැගිෙන චීනය ශංෂයි ප්‍රදේශයට පැමිණියක් කියන මතේ. ඒ වගේම තමයි ක්‍රස්තුපූර්ු එකසේ විසි දෙකේදී. රත්්‍රන් බුදුපිළිමයක් චීනයට ගෙනාව කියලා වංශකතාවක සඳහන් වෙලා තිනවා. එතකොට මෙන්න මේ කියන සිදුවීම් හා සමගාමීව චීන ජනතාව බුදුදහම හඳුනාගත්තායි කියලා, සමහර පිරිස් මතයක් ඉදිරිපත් කරනවා තවත් මතයකට අනුව දරුවනේ ධර්මාශෝක අධිරාජා පවත්වපු තුංගෙන ධර්ම සංගායනාවෙන් පස්සේ චීනයට බුදු දහම ලැබුණයි කියෙල මතයක් තිේෙනවා මෙහිදී භික්‍ෂුන් වහන්සේලා පිරිසක් චීනයේ බුදු දහම ප්‍රචාරය කරන අවස්ථාවේද රට පාලනය කරපු රජතුමා විසින් ඒ භික්‍ෂුන් වහන්සේලාව සිරගත කරලාතියෙන භික්ෂූන් වහන්සේලා සිල්වත් නිසා රන් පැහැයෙන් යුතු පුරුෂයෙක් ඇවිල්ලා මේ භික්ෂූන් වහන්සේව නිදහස් කරලා තියෙනු. මෙන්න මේ සිදවීම හා සමගාමීවත් චීනය බුදුදහම හඳුනාගත්තා කියන මතයක් විවිධ විද්වතුන් ඉදිරිපත් කරලා තිේනු. මේවිදෙහෙට දරෝුණේ මුල්ුවරට, නයට බුදුදහම සම්ප්‍රාප්තවීම පිළිබඳව විවිධ කතාපුුවත්තාශිත මතමතාන්තර කීපයක් පැවතුන දැනට විද්‍යතුන් විසින් පොදුවේ පිළිගෙන ඇති මතේ තමයි හන් රාජවංශයට අයත් මිින්ටී අධිරාජජාගේ කාලයේදී නිශ්්‍යුත වශයෙන්ම බුදු දහම මේ රටට ලැබනාාය කියන මතය. මේ සිදුවීම හා සම්බන්ධ රසවත් කතා පෝතක් තිනවා. ඒ තමයි මේ මින්ති අධිරාජය දවසක් සිෙහිනයක් දකිනවා. ඒ ඉන්දීය පිරිසක් රන් බුදුපිළිමයක් රැගෙන චීනයට එන ආකාරය සිහිනයක්. අනතුරුව මේ මින්ති රජතුමා ඒ රන් පිළිමේ ආයිති ශාස්ත්‍රෘන් වහන්සේ පිළිබඳ තොරතුරු සෙවීමට දූත කණ්ඩායමක්. දොළොස් දෙනෙකුගෙන් යුක්ත වූ දූත කණ්ඩායමක් බට හිර පෙදිසට. ඒ කියන්නේ මධ්‍යආසියා ප්‍රදේශයට පිටත් කරලා යවනවා. ඒ අනුව ඉන්දියාවට නැත්නම් භාරතයට යන මේ දූත පිරිස නැවත ක්‍රිස්තුවර්ශ හැට හතේදී චීනයට පැමිණෙද්දිින් කාශ්‍යප මතාංග සහ චාපාලන් කියන භික්‍ෂූන් වහන්සේලා දෙනම සමඟ තමයි චීනයට සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේ භික්ෂූන් වහන්සේලා දිනම ලෝයාන්හි පිහිටි අශ්වාරාමී එහෙම නැත්නම් ශ්‍රවේතතුරඟ අශ්වාරාමයේ වැඩවාසය කරමි බෞද්ධ පොත්්පත් චීන බසට පරිවර්තනය කළ බව සාහිත්‍යයේ සඳහන් එෙනවා. එතකොට මෙන්න මේ සිදුවීමත් එක්ක නිශ්වත වශයෙන්ම චීනය බුදුදහම හඳුනාගත්තා කියන මතය බොහෝ විද්ධතුන් පිළිගන්නා මතේ බවට පත්වෙලා තියෙනවා දරුවනි. මේආකාරයට බුදුදහම චීනයට සම්ප්‍රාප්ත වනත් දරුවනේ මේ නව දහම. නව දහමක් ලෙසා ආපු බුදු දහම චීන ජනයා අතරට එක පාරටම ගේ නැහැ. චීන ජනයා එක වරම මේ දහම පිළිගත්ති නැහැ. ඒකට හේතුව කීපයක් හඳුනා ගන්න පුළුවන් කමක් ලැබුණ. පලවෙනි හේතුව තමයි මේ චීනය ජීවත් වනේ බහුතරයක්ම ජනතාව විදේශජනතාව විදේශකීන් තමයි ජීවත් වනේ. අපි දන්නවා. අපරදිග දෙදිගයාග කරන මාර්ගගේ වෙච්ච සේදමාවතෝස්සේ, වෙළදාම් කටයුතු කිරීමේදී චීනය කියලා කියන්නේ හොඳ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වනම්. ඉති චීනයහිටපු බොහෝ ජනතාව මේ වෙළදාම් කටයුතු සඳහා පැමිණුණු විදේශීය ජනතාව. මේ හේතුව නිසාත් මේ චීනය තුළ. බුදු දහම චින ජනතාව තුළට ස්වදේශීයේ ජනතාවතුරට, නොයන්ට හේතුවක් බවට පත්වනා. ඒ වගේම තමයි භාෂාමය ගැටලු. අපි දන්නවා බෞද්ධ පෙළපොත් බෞද්ධ ග්‍රන්ථ බොහෝමයක් රචනාවෙලා තිබුණේ පාලි භාෂාවෙන් හෝ සංස්කෘත භාෂාවෙන්. ඒ නිසා මේ රටට අරංාපු පොත් පත්තල අන්තර්ගත වෙච්ච මේ පාලි සංස්කෘත භාෂාවෙන් නිර්මිත වූ ධර්මකාරණ. චීන ජනතාවට අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම තමයි දරුවනේ කන්ෆූසියානු දහම තාවෝ දහම පිළිබඳවමී ජනතාව අත්‍ර තිබ්බේ ඉතාම දැඩි විශ්වාසයක්. ඉතින් මේ සාම්ප්‍රදායික ආගමික විශ්වාසමත්ව ජනතාව තදින් එල්බිලාහිටපු නිසාත් මේ බුදු දහම ජනතාවත්තරට රිජුවම ගමන් කළේ නැහැ. ඇැම් අවස්ථාවල කන්ෆෝසියානු තාවෝදහම්වල පූජක පැලැන්තිය මේ බුදු දහම මර්ධනය කරඩ ඒකාලේ තිබිච්ච රාජ්‍ය තන්ත්‍රය මෙහයවලත් තියෙනවා. මේ වගේ බාධක බුදුදහම ජනතාවත්තරට එක එල්ලේ නොයන්ඩ බලපෑවා. ඒ වගේම තමයි රාජ්‍යානු ග්‍රහය ආරම්භ කවස්ථාවේදී බුදු දහමට රිජුවම ලැබුණ නැහැ මෙන්න මේ වගේ හේතුන් නිසා දරුවනේ මේ චීනයට ලැබුණු බුදු දහම චීන ජනතාවතුරට අවශෝෂනය වනේ මේ බාධක මගහරභාගනිමින් ඉතාම ක්‍රමාණුකූලවයි කියලා අපිට කියන්න පුළුවන්. නමුපුතේ ක්‍රමානුකූලව. චීනයට පැමිණුණු භික්ෂන් වහන්සේලා එරට ජනතාවට සමීපුණ. භික්‍ෂූන් වහන්සේලා ඇසුරු කරන පුද්ගලයෝ මියගයාට පස්සේ, පරලොවදී සැපවත් ජීවිතයක් ගතකරනවායි කියලා මුන්වහන්සලා දේශනා කළ. විශේෂයෙන්ම බුදු දහමට අනුව හැසිරෙන්නෝ මෙරව සහ පරලොව කියන දෙලොවදීම මහත් සැනසීමට පත්වෙන බවත් දේශනා කළ. ඉතින් මෙන්න මේ වගේ දහම් කරුණු නිසා චීන ජනතාව බුදු දහමට වඩාත් සමීපවෙන්න පටන් ගත්තා. මේ අතර දරුවනේ ක්‍රස්තුවර්ෂ එකසිය හැත්තව දෙසය විසි පහත් අතර කාලයේදී චීනයේ ජීවත්වුණු මෝත්සි කියන ලේඛකයා කන්සිෝසිය සහතාවෝ දහම සස්සඳමින් බුදුදහම ශ්‍රේෂ්ඨ ආගම යනමයින් කෘතියක් රචනා කරලා තිබබා ඒතුළින් බුදු දහම චීන ජනතාව තව තවත් අවබෝධ කරගත්තා වගේම තමයි දරුවනේ චීනයේ බුදු දහම ව්‍යාප්ත වෙන්න බලපාපු තවක් හේතුවක් තිබ්බ. චීන භික්ෂූන් වහන්සේලා බෞද්ධ පොත්පත් සොයාගෙන චීන බසිට පරිවර්තනය කිරීම තමයිඒ හේතු. මෙහිදී ආක්ෂකාවෝ, සංගවර්මන් සංඝ යාල වගේ හිමිවරුන්ගේ පරිවර්තන කෘති නිසා බුදු දහම පොදු ජනතාවත්තරට තවතවාත් සමීප වනක්. විශේෂයෙන්ම, රාජවංශය අවස්ථාන සමය වන විට ප්‍රඥාපාරමිතා සාහිත්‍ය ඇතුළත් සූත්‍රරාශය චීනය ප්‍රචරත වුණා චීනයේ භික්ෂූ ශාසනය ආරම්භය ප්‍රිස්තුවර්ෂ දෙසය පණහැදී පමණ සිදුව අතර ඉන්දාවෙන් වැඩම කළ ධර්මාකර භික්‍ෂූන් වහන්සේ විසි එය ව්‍යාප්ත කලාා චීනය තුළ උන්වහන්සේ විසින් දවලාශවාරාමයේ භික්‍ෂූන් වහන්සේගේ විනේ කර්මය සිදු කරන්න සීමමාලකයකුත් අකස් කරලා තේනවා. තවතුරටත් මේ පිළිබඳ අපි අධ්‍යනය කරනකොට දරුවනේ ක්‍රිස්තුවංශ හතරවන සියවස්සේදේ චීනයේ රාජ්‍ය බලයට පත්වෙන්නේ චෙයිවංශය නමැද විදේශීය ග්‍රෝත්‍රයයි. මේ කත්‍ය ආරම්භයඉන්ද ළම බෞද්ධියෝ විදියට තමයි සලකන්නෙ. ඉතින් චීනයේ බුදු දහමේ ව්‍යාප්තියට මේ චෙයි රාජවංශය ඉතා ඉහළ මට්ට මේ අනුග්‍රහයක් දැක්වා. ඒ අධිරාජා ප්‍රථමවතාවට බුදුදහම රාජා ආගම බවට පත්කිරීම ජනතාවතරට බුදුදහම මනාව ගමන් කරන්න සංසාරණය වඩ හේතුවක් බවට පත්වන. මේ කාලයේදීම තාවෝආන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ශික්ෂ භික්ෂූන් වහන්සේලා බුදුදහම වඩාත් ප්‍රචලිති කරන්න උත්සහ කර. මේ අනුව ක්‍රිස්තුවර්ෂ හතරවන සියවසය වන විට චීන මිනිස්සු බොහෝ දෙනෙක් බුදු දහම අදහන මට්ටමට පැමණුණා. ඒ වගේම තමයිදරුවනේ චීනයේ බුදු දහම ස්ථාපනයවීම හා සම්බන්ධව සාකච්ඡා කරනකොට, චීනය තුළ ස්ථාපනය ඔහු භික්‍ෂුණණී ශාසනය ක්‍රියා කාරීත්‍යව පිළිබඳිගෙනගන්නකත් වැදගත් වෙනවා. චීනයේ භික්‍ෂණී ශාසනය ඇරැබීමේ උදාරකාරේ ගෞරුවේ හිමිවෙන්නේ ශ්‍රී ලංකාවටයි. කිස්තුවර්ෂය හාරසියතිස්තුනේදී, නන්දි නම් නැවහිමියෙකු දරුවනේ ලංකාවේ දේවසාරානමති භික්‍ෂුණය ප්‍රධාන භික්‍ෂණීන් වහන්සේලා එොලොස් නමක් චීනයට වැඩම කරවනවා. චීනයේදී සංගවර්මෙන්නම් තෙරුන් වහන්සේගේ සහය ඇතුව. චීන භික්‍ෂුණී ශාස්ථනය ආරම්භ කිරීමට මුල් තැනක් ලබා දෙන්නේ මේ දේවසාරා භික්‍ෂණීන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂුණීන් වහන්සේලා කණ්ඩායම. ඉතින් අදටත් එකල ආරම්භ කරපු මේ භික්ෂුණී ශාසනය නොනැසි අද වෙනතුරුත් චීනය තුළ චිරාත්කාලයක් පවතින. මේආකාරයට දරුවනේ බුදුදහම චීනයට සම්ප්‍රාප්තවීමත් සම්ප්‍රාක්තුනාට පස්සේ බුදුදහම දේශී ආගම් හා මුහනදුන් විධා භියෝගයන් ජයගණමින් බෞද්ධ පෙළපොත් රජ්ජනාවීම, වගේ භික්ෂුන් වහන්සේලාගේ ධර්ම ප්‍රචාරණ කටයුතු දේශී වියතුන් බෞද්ධ පොත්පත් රච්චනාකිරීම භික්ෂූශාසනය ආරම්භ කිරීම, භික්‍ෂුණීශාසනය ආරම්භ කිරීම ඒ වගේම චයි රාජවංශයමේ රාජ්‍ය ධර්කත්ව්‍ය ආදී වූ රාචමය දායකත්වවන් තුළින් බුදු දහම චේනය තුළ නිශ්වත වශයෙන්ම ස්ථාපනය වුණු බවක් ක අපිට හදුනාගන්නට පුළුවන්කමක් ලැබෙනවා. මේ වඩිය එක වටිනවා කියලා හිතෙනවා නම්. මේ වඩියෝකින් යම් දෙයක් ඉගෙනගත්තාන. අනිවාරයෙන්ම මගේ චැනල් එක සබස්ක්‍රයිප් කරන්න අමතක කරන්න එපා. ඒවගේම බෙල් අයිකරණ එක කලික් කරන්න අමතක කරන්න එපා. අලුතෙන් දාන වීඩියෝස් නරබන්න. අනිවාරයෙන්ම බෙල් අයිකන්න එක කලික් කරන්න.ඒවගේම චීනයවා සම්බන්ධ ඉතිරි පාඩම්මාලාව ම ලඟදති මායාල වෙනු නළඟෙනෝ. ඉතින් ඒනිසා බලාපොරොත්වයෙන් ඉන්න කියලම අආරාධනා කරමින් මේ මඩුවක් නැඩඹූ ඔබසිලුදනාටම ස්තෝති වන්තයනවා.